ඔබව අපේ ගොසිප් හන්ටර් චැනල් එකට සාදරයෙන් පිළිගන්නවා. ඔබ තවමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අයිබෝන් මේ දවස්වල රූපවාහිනී මාධ්‍ය, සමාජ මාධ්‍ය, පුවත්පත්වල, එතකොට රටේ ජනතාව සියලුම දෙනා කතා කරන ප්‍රධාන මාතෘකාව තමයි මැති ඇමතිවරුන්ගේ පඩි වැඩිවීම. ඇත්තටම මේ කියන්න ඕනේ රටේ සාමාන්‍ය මිනිස්සෙක් විදිහට මේ මැති ඇමතිවරුන්ගේ පඩි වැඩිවීම පිළිබඳව මට නම් තියෙන පුදුමාකාර සතුටක්. ඔබ නිකන් කල්පනා කරලා බලන්න, අපේ රටේ මැති ඇමතිවරු මොනතරම් කනගාටුදායක ජීවිතයක් ගත කරන්නේ කියලා, මොනතරම් ප්‍රශ්න ගොඩකදී මැති ඇමතිවරු ජීවත් වෙන්නේ කියලා. හරියට කන්න බොන්න විදිහක් නැහැ, කන්න බොන්න දෙයක් නැහැ, වේලක් කර වේලක් කන්නේ, අඳින්න ඇඳුමක් පැළඳුමක් නැහැ, යන්න එන්න වාහනයක් නැහැ, හිසට වහලක් නැහැ, එයාසේ බදු ගහලා, සාමාන්‍ය ජනතාව විසින් බදු ගහලා ඒ මිනිසුන්ගේ ජීවිත අන්ත අසරණ කරලා, නිදා සෞඛ්‍ය කිව්වට ස්පිරිතාල නිදාගන්න ඇඳක් නැහැ, එක ඇඳි දෙතුන් දෙන සමහරු ඇඳන් යට, නිදා සද්ධ්‍යාපනේ බල්ලට ගිහිල්ලා එක විකුණන්න යනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩක මේ මැති ඇමතිවරු ජීවත් වෙන්නේ. ඉතින් එහෙම ප්‍රශ්න ගොඩක ජීවත් වෙන මැති ඇමතිවරුන්ගේ පඩි 100-215කින් වැඩි වුණාම අපි සතුටු වෙන්න ඕන නේද? බලන්න සාමාන්‍ය ජනතාව විදිහට අපි මොනතරම් සතුටුදායක ජීවිතයක්ද ගත කරන්නේ කියලා. අපිට මොන වගේද අඩුපාඩු කියන්නේ? අපිට කන්න බොන්න ඉන්න හිටින්න යන්න එන්න වාහන එක වාහනයක්ද? වාහන 4-5. අපි ලෙඩක් හදුනම අපි අපේ රටේ ඉස්පිරිතාලෙකට යනවාද? අපි කිලින් යන සිංගප්පූරුවට, බඩේ අමාරුටත් අපි යන සිංගප්පූරුවට. අපේ දරුවන්ට ලංකාවේ ඉගෙන ගන්න ඉස්කෝලයක් නැත්තම් අපි කෙලින්ම යවන්නේ විදේශ අධ්‍යාපනයට, නිකනුත් නෙමෙයි යුරෝපීය රටවලට. ඉතින් මේ වගේ පහසුකම් ගණනාවක් භුක්ති විඳින අපි, බොහොම සතුටෙන් ජීවත් වෙන අපි, අනික මැති ඇමතිවරුන්ගේ බදු සල්ලි වලින් අපිත් මේ කාලෙන්දලා ජීවත් වෙලා ඉන්නේ නේද? අපි ඒක ගැන පොඩ්ඩක් හිතන්න එපා. ඉතින් මේ මැති ඇමතිවරුන්ගේ වැටුප 100-215කින් වැඩි වුණාම අපි සතුටු වෙන්න ඕනේ. අපි එතෙන්ට එන්න ඕනේ. මම මේකයි කියන්නේ. නිකන් කල්පනා කරලා බලන්න, මේ මිනිස්සු මේ රට හදන්න, මේ රට ගොඩ ගන්න වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා. මේ මිනිසුන්ට මොනවද තියෙන්නේ? අපි නම් දෙයියන්ගේ පිටින් බාර් එකක් දාගෙන, පෙට්‍රල් සෙඩ් එකක් දාගෙන, නීති විරෝධී ව්‍යාපාර මොනවා හරි කරගෙන අපිට එහෙම ජීවිතේ ගොඩදා ගන්න පුළුවන්ද? මැති ඇමතිවරුන්ට එහෙම පුළුවන්ද කියන්නේ? එයාට පුළුවන්ද එහෙම කරන්න? එයාට පුළුවන්ද සෙඩ් එකක් දාගන්න, බාර් එකක් දාගන්න? පර්මිට් හම්බෙනවද එයාලට? මේ මිනිස්සු ප්‍රශ්න ගොඩක ජීවත් වෙන මිනිස්සු. මං කියන්නේ අපි මේ මිනිස්සු ගැන හිතන්න ඕනේ. මේ මිනිසුන්ගේ පඩි වැඩිවීම පිළිබඳව අපි සතුටු වෙන්න ඕනේ. අනිත් කාරණාව දැන් මේව S2 දැකදක මේව මේ 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 උගත් බුද්ධිමත් දේශපාලඥයින්, එතකොට මේ ගෞරවාන්විතව ජීවත් වෙන දේශපාලඥයින්, මේ හොරකම් වංචා කරන ඇති දේශපාලඥයින්ට ඡන්ද දෙන බුද්ධිමත් මිනිස්සු කොට්ටාශයක් අපේ රටෙත් ඉන්නවා. අපි ඒ ගැන සතුටු වෙන්න එපා නේද? දැන් ඉදිරියේදී ඡන්දයක් ආවොත් මේ මැති ඇමතිවරු කරන මේ ගෞරවාන්විත මේ රට වෙනුවෙන් කරන කැපකිරීම වෙනුවෙන් අපේ බුද්ධිමත් ජනතාව ඡන්දය දෙනවා. ඒකනේ ඇත්ත කතාව. ඇත්තටම රටේ සාමාන්‍ය මිනිසෙක් විදිහට, සුර සැප විඳින සාමාන්‍ය මිනිසෙක් විදිහට, ප්‍රශ්න කිසිම දෙයක් නැති සාමාන්‍ය මිනිසෙක් විදිහට මැති ඇමතිවරුන්ගේ පඩි වැඩිවීම පිළිබඳව, ඒ ප්‍රශ්නකාරී ජීවිත ගත කරන මැති ඇමතිවරුන්ගේ පඩි වැඩිවීම පිළිබඳව, ඒ හිඟන ජීවිත ගත කරන මැති ඇමතිවරුන්ගේ පඩි වැඩිවීම පිළිබඳව මන්නම් හදවතින්ම සතුටු වෙනවා. ඉතින් ඒ ගැන අපි මීට වඩා වාද විවාද කරන්න අවශ්‍යතාවයක් නැහැ. බුද්ධිමත් ඕන මිනිස්සෙකුට ඒක තේරෙනවා නේද? මොකදයි ඔය මම මේ පොඩි වීඩියෝ එකක් නෑ තේරුන්නේ? ඒ කිව්වේ මරුණාද දෙපැත්ත දේශපාලඥයයි සමාජ ජනතාව? අපටසේ මරුණ සොරසොරි අඩේ මේ කටුනිත් නෑනි. දිනපතා මෙවැනි වීඩියෝ නැරඹීමට පහත ඇති සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔබේ අදහස් ආයෝජන අපිට කමෙන්ට් කරන්න.